දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළඳ පොලෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතයි ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද යන මෙයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. මේ අතර එම සාකච්ඡාවට එක්වමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ 2030 වසර වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මත පදනම්ව සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවයි. The petroleum sector also has been a, I would say, 90% monopoly by the government. ඉන්දන අංශයේ 90ක ඒකාධිකාරයක් පවතින රජයට ඒත් අපේ පෞද්ගලික කොටස්කරුවන්ට ඊට එක්වියකී ආකාරයේ අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කරනවා. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ඉලක්කයක් මත කටයුතු කරනවා. 2030 වන විට පුනර්ජනනීය බලශක්ති මත බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් සපුරා ගැනීම අපේ ඉලක්කයයි. 2030 වන විට පුනර්ජනනීය බලශක්තියෙන් අතිරේක බලශක්තිය මෙගාවට් 5000ක්. ඒ ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය මාර්ගය අපි යනවා. We have last week පසුගිය සතියේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ අනුව අපිට වෙළඳපොළ තුලින් ඉතාම යහපත් ප්‍රතිචාර තමයි මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගියා වගේම ණය වෙළඳපොළ තුල පොලි අනුපාත පහළ යන අයුරු දක්නට ලැබුණා. ජනාධිපතිවරයා පවා සඳහන් කළ ආකාරයට මෙහි මූලික අරමුණක් බවට පත් උනේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම. ඒ අනුව අපේ පළමු ඉලක්කය වූ IMF ණය කිවිසුමට අදාළ එකඟතාවන් අවසන් කරලා තියෙනවා. Complete the program and next one is to